아이보안 한국어를 만나다 보다 사막에 이포테 파담 발라 메 플레이리스트가 발라 모리 그 외아카라는 이거나 갔다 남 댄노 베이비티니 오베 이랑 그 피어버 한국어를 알고 싶다 뒤티가 맞다미 코리아노 바샤 외아카라는 파담 말라와 사막에 보트 밀어디게니마트 호 마 삼반다카라 가네 남 한국말 선생님 한글인 싱글 비트윈 에빗 마마탄네 아다 페 파담에 메 외아카라는 라타와게네 는 셈이다 은 셈이다 니은 셈이다 셈이다 කියන කොටස විතරක් අරන් බැලුවොත් ඒහා සමානයි කියන අරුතෙන් යොදන්න පුළුවන් ඉදිරියේ එන වෙන් නෙන් නියන් මේ වගේ ප්‍රත්‍යයන් ගැන දැනගන්න එක ඉතා වැදගත් වෙනවා මේ ප්‍රත්‍ය දීම ගැන දැනටමත් ඔබ වෙනත් රටාවලින් සමාන අවස්ථාවන් දැකලා තියෙනවා ක්‍රියාපදයක වර්තමාන කාලයට නම් නෙන් යොදන්න ඕනේ අතීත කාලයට නම් පස්චිම අක්ෂරයක් තියෙනවද නැද්ද කියන කරුණ අනුව න් නැත්නම් නියන් යොදන්න ඕනේ ගුණපදයක් නම් න් නැත්නම් නියන් යොදනවා නාමපදයක් නම් ඉදා එකතු කරලා ඒකට තමයි මේ ප්‍රත්‍ය එකතු කරන්නේ එතකොට ඉන් සෙමිදා කියලා හැදෙන්න ඕනේ නන් සෙමිදා න් සෙමිදා න් සෙමිදා ඉන් සෙමිදා මේ එකම රටාවේ යෙදෙන අවස්ථානුව ව්‍යාකරණ රටාව වෙනස් කියලා ඔබට පේනවා ඇති මේ රටාව යෙදෙන්නේ කොහොමද ඉරදා ඉල් හනන් සෙමියෝ ඉල් හන් සෙමියෝ මෙතන ක්‍රියාපදේ වර්තමාන කාලය සහ අතීත කාලය පෙන්වලා දීලා තියෙනවා මොක්තා මොග්නන් සෙමියෝ මොගන් සෙමියෝ මෙතනත් නන් සෙමියෝ කිව්වම වර්තමාන කාලය න් සෙමියෝ කිව්වම අතීත කාලය වෙනවා වැඩ කරනවා හා සමානයි කනවා හා සමානයි වැඩ කළා හා සමානයි කෑවා හා සමානයි ඔන්න ඔය වගේ අරුත් මෙතනින් හැදිලා තියෙනවා දැන් අපි මේ ව්‍යාකරණ රටාව විවිධ අවස්ථාවලට වෙනස් වෙලා යෙදෙන්නේ කොහොමද කියලා දන්නවා දැන් උදාහරණ කීපයක් බලමු මේ සංවාද බලන්න කා සහ නා කනදරා කියන මේ අකුරු පිළිවෙලට ආකරාදි පිළිවෙල කියනවනේ අකුරු පිළිවෙලට තමයි මේ යොදලා තියෙන්නේ කා නා දා කියලා අපිට නම් වෙනුවට යොදන්න පුළුවන් කොරියානු බසෙන් යොල්ලගේ අන්දයසෝ කොක්චොන්ෙස්සයෝ යෝජුම් හෙසග පප්පසෝ ඉරොයිල් පෙගු මෙයිල් යාගනයෝ 그래요? 정말 쉬지 않고 일하는 셈이네요. 미 아바스타와 발랐네. 미 상화대인 벤넬라딜라 티에니 가기에는 붓갈이야. 나기에는 붓갈이야트 에마투막 눈나트 가타카랄라네. 이니사 걱정했어요. 가라드라우나기에라 키에나. 연락이 안되다. 누라카테는 에마투와트 콜리카 간니네 파니디아키 에우와트 필리투락네 오이바기 벨라와트 연락이 안되다 키에라 키에나. 나기에는 붓갈이야트코트 키에나. 미다와스 ස ් ව ල තමන් වැඩ කරන ආයතනය හේසා හේසා ගා පප්පස ආයතනයේ වැඩ වැඩි වෙලා පප්පදා ඉරියෝයිල් පේගු ඉරිදා ඇරෙන්න පේදා කියලා කියන්නේ තියෙන තැනින් ඉවත් කරනවා කියන තේරුම ඉරියෝයිල් අයින් කරලා මේයිල් යාගෙන හැයෝ හැමදාම රෑ වෙනකන් වැඩ කරනවා රෑ වෙනකන් වැඩ කරනවා කියන එක තමයි යාගෙන හදා කියලා කියන්නේ එතකොට ආයෙත් අර කා කියන පුද්ගලයා අහනවා කරේයෝ 정말 쉬지 않고 일하는 셈이네요. 위베가 간님은 해도 වැඩ කරනවා වගේ තමයි. 이리다 විතරක් ඇරලා හැමදාම රෑ වෙනකන් වැඩ. 위베කයක් නැතුව වැඩ කරනවා හා සමානයි. තමන් දැනගත්ත දේ ගැන පුදුමයෙන් මේ කියලා තියෙන්නේ. 그래요? 정말 쉬지 않고 일하는 셈이네요. ඔන්න ඔය විදිහට වාක්‍යයක යොදන්න පුළුවන්. තවත් උදාහරණයක් බලමු. 지난달에 일요일 빼고 매일 야근했어요. 정말요? 그럼 쉬지도 않고 일한 셈이네요. 메가 아티트 칼엔 기엘라 떼네. 기에 마세이 바후기에 마세이 이리다 에렌나 헤마다마 웨드칼라. 래웨나캉 웨드칼라. 애터터? 그럼 에헤마 카라낭 쉬지 않고 위베이크약 나투어 타마 인델라 떼네 바후기에 마세이. 타망 이가 다나갔다 카 키에나 붓갈야 에헤마 키에포 니사. 일 하는 셈이에요. 일 한 셈이에요. මේ විදිහට අතීත කාලයේ සහ වර්තමාන කාලයේදී ප්‍රත්‍ය වෙනස් වෙලා තියෙන හැටි ඔබට බලා ගන්න පුළුවන්. තවත් උදාහරණයක්. 제가 김치를 좋아해서 기숙사에서 김치 요리를 자주 했어요. 김치 볶음밥, 김치찌개, 김치전. 아이고. 기숙사에서 살 때 김치만 먹은 셈이네요. 마마 김치 වලට කැමති. 김치 කියන කැමට කැමති. 기숙사 내와시카가리 있는곳에 නිතරම 김치 වලින් කැම හැදුවා. 김치 요리 김치 පාවිච්චි කරලා හදන කෑම වර්ගවලට 김치 요리 කියලා කියනවා. 자주 했어요. නිතරම 했어요. 해두아 කියන තේරුම. දැන් මෙතන 김치 වලින් හදපු 김치 요리 නම් කීපයක් තියෙනවා.
ඔන්න ඔය වගේ විවිධාකාර විදිහට හදලා කෑවා මම කිම්චි කන්න ආස නිසා. අහගෙන ඉන්න කෙනා අහන් ඉඳලා hina යනවා. අයිකෝ අයියෝ කියලා කියන්නේ අපි ඒ වගේ එකක්. අයිකෝ කිසුක්සය සොසට්ටේ. නේවාසිකාගාරේ ඉන්නකොට කිම්චි විතරයි නේද කාලා තියෙන්නේ. කිම්චි මන් මොගන් සෙමිනේයෝ. කිම්චි විතරයි කාලා තියෙන්නේ වෙන දෙයක් කාලා නෑ වගේ. අන්න ඒ වගේ අරුතකින් කියන්න පුළුවන්. මොගන් සෙමිනේයෝ. අතීත කාල ප්‍රත්‍යේකතු වෙලා තියෙනවා. තව උදාහරණයක් හංගුක් සෙන්හරෙල් හැමයන්සා මොගා ජෙයිලෝරිය වයෝ. අජිගන් හංගුක්음식이 입에 안 맞아요. හජිමන්회사에서는 일주일에 한두 번은 먹을 때가 있어요. 그래요? 아직은 한국 음식을 거의 못 먹는 셈이네요. 가 아하노와 프라시네약 나겐 코리아베 지와테노고타 모노와드 웨디임 아마루 모노와드 티에나 시루타 나 키에노와 다음 한국 음식 아직은 한국 음식이 입에 안 맞아요. 입 කියන්නේ කටට මත්තා කියන්නේ හරි කියන තේරුම. මගේ කටට අල්ලන්නේ නැහැ කියලා කියන්නේ ඒ තරම් කැමති නැහැ කියන තේරුම. 하지만 회사에서는 일주일에 한두 번 먹을 때가 있어요. 사티에ට දෙපාරක් විතර කන වෙලාවල් තියෙනවා කියලා කියනවා. 키니 කියලා කියන්නේ වේලකට. 키니. 점심 키니 විතරක් දවල්ට කන වෙලාවල් තියෙනවා. ඒකත් සතියකට එකපාරක් දෙපාරක් වගේ. අහන් ඉන්න කෙනා කියනවා. 그래요? 아직은 한국 음식을 거의 못 먹는 셈이네요. 다음 고헤트마 칸네 බෑ වගේ තමා නේද? 다음 칸නම බෑ වගේ. මොකද එකපාරයි දෙපාරයි කන්නේ කියන්නේ කරන්නම දෙයක් නැත්තම් කනවා මිසක් හොයලා කන්නේ නැති ගතියක් තමයි පේන්නේ. ඒ කෙනාගෙන් අහනවා. කොහෙත්ම කන්න බෑ නේද? කායි කොහෙත්ම මුත් මොංගෙන් සෙමිනේයෝ කන්න බෑ හා සමානයි කියලා හිතෙනවා. Taman හිතන විදිය තමයි නේයෝ වලින් කියන්නේ. මෙතන හොඳින් බැලුවොත් ඔබට පේනවා යම් අවස්ථාවක කෙනෙක් කියන දේ නැත්තම් කරන දේ බලලා ඒ ගැන සම්පූර්ණ නිගමනයකට නැත්තම් තීරණයකට එන වෙලාවට මේ රටාව යොදලා තියෙන්නේ. එක දිගට වැඩ කරාට ඉරිදා නිවාඩු. නමුත් ඉරිදා පේගෝ හැමදාම වැඩ කරනවා කිව්ව නිසා කියනවා. එහෙනම් ඉතින් හැමදාම වැඩ කරනවා හා සමානයි. හැමදාම වැඩ කළා හා සමානයි. කොහෙත්ම නිවාඩුවක් නැතුව වැඩ කළා හා සමානයි කියලා කියනවා. ඒක තමන් ඒ අහපු දේ අනුව පෙනිච්ච දෙයක්. කිම්චි කෑම නිතරම හැදුවා. එතකොට හැමදාම කෑවා නෙවෙයිනි නිතර හැදුවා කියලා විතරයි කිව්වේ. නිතර හැදුවා නම් hina vela කියනවා. එහෙනම් කිම්චි විතරයි ඔයා කාලා තියෙන්නේ. කිම්චි විතරක් කෑවා වගේ තමයි එහෙනම් කියලා කියනවා. Taman dakina de yanuwa karana nigamanayak taw kenekta kiyana kota mehema kiyanna puluwam. Api me ratawa nama padayak ekka dala balamuko. Oba dannawa nama padaya awasaneeta ida danawa in semida kiyala hadenno one. In semida. Me udaharana balanna unil matyesa saril samyan ramyon baksire domuro junde. Ada mart ekin haal gattot ehema ramyon dannawani oba noodles packet tiyenne. Me ramyon තියෙන බොක්ස් එකක් සංජා බොක්ස් කියලාත් කියනවා සංජා කියලාත් කියනවා මේ පෙට්ටියක්ම තව දෙනවලු නිකන් අපි ගන්න භාණ්ඩය හා ඒකට අදාළ නොවන වෙනත් භාණ්ඩයක් එකට දෙන එකට තමයි ඩොම් කියලා කියන්නේ ඒක පාවිච්චි කරලා බලන්න ඒකත් වෙළඳ ප්‍රචාරක කටයුත්ත තොමුරෝ ජුන්තේ දැන් මේ ආලුවා එක්කෙනෙක් කියනවා එහෙම එතකොට අනිත් එක්කෙනා ජින්ජා රාමයන් බොක්ස් එක මූර්යෝ ඉන් සෙමිනේ කජා කජා නාදු සල් තොරොජොස්සෝ දෙවෙනි එක්කෙනා හරි ආසාවෙන් කියනවා රාමයන් බොක්ස් එක කුංචා මූරෝ නොමිලේ ලැබෙනවා වගේ වැඩක් නේද සල්ලි දීලා ගන්නව නෙවෙයිනි නොමිලේ ලැබෙන්නේ යන් යන් මගෙත් හාල් ඉවරයි කියලා කියනවා සල් තොරොජොස්ස තොරොජිදා කියන එක අපි පහුගිය පාඩමකින් බැලුවා වැටෙනවා කියන තේරුම තියෙනවා එකම එකතු කරලා තිබ්බ දෙයක් ඉවර වෙනවා ඉවර වුණාමත් අපි තොරොජොස්සයෝ කියලා කියනවා සල් තොරොජොස්ස හාල් ඉවර වුණා කියලා කියනවා දැන් මෙතන නොමිලේ කියන නාමපදය මුරියෝ ඉන් සෙමිදා කියලා එකතු කරලා තියෙනවා. තව උදාහරණයක් දැන් මේක වේගුගින් පිටරට ළමයි දෙන්නෙක්ගේ කතාවක් කියලා අපි හිතමු. ආ හංගුක් අම්මා නෝ හංගුක් අම්මාගා ඉස්සො? හංගුක සොන්සෙනිමිසින්데 한국에 살 때 항상 돌봐주셔서 한국에서 엄마인 셈이죠. දැන් මේ විදේශ ජාතිකයා කියන්නේ කොරියානු භාෂා ගුරුවරියක් ගුරුවරියක් වෙන්න ඕනේ මොකද අම්මා කියලා කියන නිසා හංගුගේ සල්ටේ කොරියාවේ ජීවත් වෙනකොට නිතරම තුල්බාජුදා තුල්බාජුෂෝසෝ නාරල් තුල්බාජුෂෝසෝ කියලා කිව්වත් කමන්නේ මෙතන නා මම කියන කයින් කරලා තියෙනවා හන්සන් තුල්බාජුෂෝසෝ හැමතිස්සෙම බලාගත්ත නිසා හංගුගේසෝ අම්මායින් සෙමිජෝ කොරියාවේ නම් අම්මා හා සමානයි කියලා කියලා තියෙනවා මූර්යෝ ඉන්
쌤이네요. 엄마인 쌤이죠. 어이 비디에트 쌤이다 기에니까 바위치갈라티에노 나마파대약 케크. 야마코 케닉 이하 사마나이 기안네 미라타웨 오단나 풀루안 키엘 오버트 댕 페네메티. 구나파데 사마가 발나코타 왜아카르나 아누쿠울어 낭 오나마 파데이카타 아피타 바위치갈라나 풀루안 미라타웨 피사다. 비싼 쌤이다. 작다. 작은 쌤이다. 구나파데 පචිම් අක්ෂරය තියෙනවද නැද්ද කියන එක අනුව මේක වෙනස් වෙන්නේ. උන් සෙමිදා, න් සෙමිදා කියන රටා දෙක පාවිච්චි කරනවා. නමුත් මෙතනදී තාමත් වැදගත් වෙන්නේ කොරියානු බසේ ගුණපදයට මේ අරුතෙන්ම වැඩිපුර භාවිත කරන තවත් ව්‍යාකරණ රටාවක් තියෙනවා. ඒ තමයි ඔබ කලින් ඉගෙනගත්ත හංගුගෝර ලල්ගු ශිප්තා 53 වෙනි පාඩමින් ඉගෙනගත්ත ව්‍යාකරණ රටාව. බලන්න පිසන් ප්‍යොනිදා, චාගන් ප්‍යොනිදා ඔය විදිහට පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. මෙතන අපි කියන්නේ ගාන වැඩි පැත්තට බරයි පොඩි පැත්තට බරයි ඔන්න ඔය වගේ තේරුමක්. ඒ වගේ තේරුමෙන් අපිට ප්‍යොනිදා දාන්න පුළුවන්. මෙතනට සෙමිදා භාවිත කරත් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට කොරියානු ජාතිකයන් වැඩිපුරම පාවිච්චි කරන්නේ නන් ප්‍යොනිදා කියන රටාව. ගුණපදයක් සමග ජී අන්තය දෙන වෙලාවට මේ සෙමිදා යොදන්න පුළුවන්. ජී අන්නන් සෙමිදා කියලා තමයි එතකොට හැදෙන්නේ. මේ උදාහරණේ බලන්න. ඊ පාජිරල් ඊෂිම්මාන ඔන ජුගෝසන්නෙන්ද 3년이 지난 지금도 입고 있어요. 오래 입을 수 있어서 비싸지 않는 셈이죠. 말하는 매 칼리스마 20만. 앞에 크레메트 키웠 락샤 대각 꿰노. 락샤 대각 디라 담아이 갔대. 아우르드 두나기 헬랏 다오맛 매가 매 칼리스마 안디노. 오래 입을 수 있어서 고닥 칼야티스 안디나 불완니사. 가나 웨디 키엘 히탄나 배. 모카 데이크 웨디 가나 디라 갔다타 칼야티스 안다니. 에이카 라비악 키엘 간나 불완. 비싸지 않는 셈이죠. 기에라 기에노. 다음 밑에는 마트 펜난노니 오니 지 안타 기에나 라타와 사니에다 이따맛 소바위커 미 라타와 앞에 라타와 요단나 풀루왕 기에니까. 다음에 이 바지를 3만 원에 샀는데 한 달 후에 색이 변했어요. 싸게 샀다고 생각했는데 저렴하지 않는 셈이죠. 밑에는 말하네 메가리스마마마 갔디 만뚜나가다. 아피 아라 칼링 키워 가는 트라다 고다 카두 가낙네. 이따맛 라베타 갔다 키엘라 타마 히투에. 싸게 샀다고 생각했어요. 미라 아두어타 갔다 키엘라 마마 히투아. 에잇 발나 코타 저렴 하다 키아니 가나 아두이 키에네카. 아두어타 간나 코타 아피 저렴 하네요. 저렴 해요. 키엘라 키에노. 저렴 하지 않는 셈이죠. 아두악 낭 네. 모카다 아두 가나타 갔다 타 마세아이 안디나 폴루왕우네. 마세카타 파세 පාට වෙනස් වුණා. සෙගි ප්‍යොනෙස්සය. මේ අවස්ථා දෙක අරන් බැලුවොත් එහෙම ජී අන්තා කියන රටාව අපි අධිගෙන ගන්න මේ සෙමිදා කියන රටාව සමග එකතු වෙන වෙලාවල් තියෙනවා. මේ රටාව ක්‍රියාපදයක වර්තමාන කාලයෙන් යමක් කරනවා හා සමානයි කියන අරුතෙන් යෙදෙනවා. ක්‍රියාපදයේ අතීත කාලයෙන් යමක් කළා හා සමානයි කියලා යෙදෙනවා. නාමපදයක් නම් යමක් හෝ කෙනෙක් දෙයක් හා සමානයි කියන අරුතෙන් යෙදෙනවා. ගුණපද පාවිච්චි කරන්න පුළුවන් යම් ගුණයක් තිබෙනවා හා සමානයි කියලා. ජියන්තා. ඒ ගුණය නැතිවීම හා සමානයි කියන මේ රටාවට පාවිච්චි කරනවා කියලා කියන්න පුළුවන්. දැන් ඔබට තියෙන එක දෙයයි ඔබත් ඔබේ අත්දැකීම් එක්ක මේ වාක්‍ය හදලා බලන්න ඕනේ. ඔබ හිතලා වාක්‍ය හැදීමෙන් ඔබට තව තවත් අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. මෙතනින් ඉගෙන ගත්ත කියලා නවත්තන්න නැතුව තමන් හිතලා වාක්‍ය හදලා බලන්න අවශ්‍ය තැන්වලදී ගුරු උපදෙස් ලබා ගන්න. මේ කොරියානු භාෂා පාඩම් ඔබේ හිතවත් ගුරුවරුන්ට සිසු සිසුවියන්ට බෙදලා දෙන්න channel එක subscribe කරලා ඉදිරියටත් රැඳී ඉන්න. එහෙනම් ඔබට සුබ දවසක්.